දැනගිටියෝ එහෙනම් මාත්‍රාව වසරට මිලිසෙකට මේ ගාණ එන්නේ තිරතා කොච්චරක් දැනගිටියොද්ද කියලා අහන්නේ මොකද කරන්නේ 10 10 බෙදලා 2 5 10 6 වැඩි කරන්න ඕනේ 20 දෙකම මිලිනේ ඒක ප්‍රශ්නයක් නෑ මිලිසෙ සී වර්ඩ් මේක හරි ඔන්න අපිට ගන්න පුළුවන් ඒතර කී දෙන්නේ සුර කරන්න උත්‍රේ 8 වරක් 10 4ක් වගේ අටවරක් 10 4ක් කෙරේ තීව්‍රතාව. නිකන් හිතන්න මේක 10 6 ගොඩක් අමතක කරලා 10 6 ගුණ කරලා කිව්වොත් හරි 2 5යි තව බින්දු 5යිනේ. 225යි 125ක් මාත්‍රාව වෙනවා මෙච්චරක් හිටියොත් 20ක් එන්නේ කොච්චරක් හිටියොත්. හරි. එහෙනම් මේක අවශ්‍ය මේ ගණන් බෙදලා අපිට අවශ්‍ය ගණන් වැඩි කරා. මෙච්චරයි තීව්‍රතාව. හරියට අපි තව 12ට අවු වෙヒටියොත් අපි ළඟට මෙච්චර විකිරණ උරා ගන්නවා නම් ඊළඟට දවල් නැතුව වෙන වෙලාවක හිටියොත් කොච්චරක් විකිරණ උරා ගන්නවද වගේ සංසන්දනයක් තමයි තියෙන්නේ. හරි මෙච්චර මාත්‍රාවක් වෙන මෙච්චර තීරුතා තැනක හිටියොත් මෙච්චර මාත්‍රාවක් වෙන කොච්චර තැනක ඉන්න ඕනද කියලා අහන්න. හරි ඒක ඔන්න අලුතෙන් ඉගෙන ගන්න නිසා චුට්ටක් අමාරුයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත දෙයක් නැහැ. හරි ඊට පස්සේ කියනවා රෝහලක රෝගීන් ප්‍රතිකාර කිරීම සඳහා ওই ගැමා කිරණ ප්‍රභවයක් ස්ථාපනය කළ තියෙද්දී මිත්‍යාක ආසන්නයේ තියෙනවලු තීව්‍රතාව කියත් මිත්‍යාක ආසන්නයේ තියෙනවලු තීව්‍රතාව දෙකයි සම් 5යි 6යි 10යි 6ක් මම උක දාන්නම්කෝ 256යි 10යි 4යි කියලා අපි ඊයම් කුට්ටියක් දාලා තීරතා අඩු කරගත්ත හැකි. හරි අහන්නේ ටිකක් ඝනකම ඊයම් කුට්ටියක් දාලා අපිට සිද්ධ වෙනවා මේ හරියෙන් එලේට ඇති තීරතාව කී දක්වා අඩු කරගන්න. අර කලින් කොටස හොයාගත්තනේ උපරිම නිරාවරණය වෙන්න පුළුවන් තීරතාව කී දටවරක් 10 4යි කියලා. අයි එහෙනම් මේ තීරතාව මෙච්චරක් දක්වා අඩු වෙන්න කොච්චර ඝනකමක් ඕනද කියලා අහන්න. හිතලා හදන්න පුළුවන්. නමුත් මම මේක ලියලා දෙනවා නම් කැලිමර අපි ගමු ලඝු සමීකරණේ ලඝු I not බෙදීම I සමානයි ඉන්දවස්සම 4යි 3යි 4 මෙව ටීනේ මේ කලින් ඉඳන්ම දීලා තිනවා ලඝු මෙතන i note කීයද 256 10 4යි i කියන්නේ 8 වරක් 10 4යි සමාන 0.43යි 3යි 4යි 51යි සම කීයද මෙව 51යි සම 8යි ගණකම t dash දාම් ඔතනින් t dash ගත්තයි හරි කොච්චර ගණකමක් ඕනද මේ තීරතාව මේ දක්වා අඩු වෙන්නේ කියලා හැබැයි තින් මේ හිතලා ඔහගත්තත් උත්තර එනවා. හැබැයි ඊට වඩා හිතලා හදියක මතක් කරන්න අපි කලින් ගානේ කලින් කොටස පාගත්තා. තීරතාව භාගයක් වෙන කොච්චර ගණකම දැම්මොත්? 1.3යි 9යි 9. 1.3යි 3යි 9. 10 2යි මීටර්. ඔන්න ඔච්චර ගණකම එකක් දැම්මොත් තීරතාව භාගයක් වෙන නිකන් හිතන්න I not එවද්දි 256යි 10යි 4ක් අර ගණකම T1 එක දැම්මා නම් මෙතනින් එහාට යන්නේ කීයද තීරතාව දෙකෙන් බෙදලා කියන්නේ 256 128 වරක් 10යි 4 වෙනවා තව එකක් දැම්මොත් 64 වරක් 10යි 4 වෙනවා තව එකක් දැම්මොත් 32 වරක් 10යි 4 වෙනවා තව එකක් දැම්මොත් 32 16 වෙනවා හරි ඔය වගේ 256 128 වෙනවා 128 64 වෙනවා 64 32 වෙනවා 32 16 වෙනවා ඔය වගේ අඩුවෙලා 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 යනවා
හරි එහෙනම් අහන්නේ කොච්චර ඝනකමක් තිබිය යුතුද කියලා එහෙනම් සුර කරන්න බලන්න 1.3 3 9ක් තමයි එකක අවශ්‍ය වෙන්නේ ने देने කොටි පහක් කියලා එන්නේ අවම ඝනකම කියලා ආන්නේ නම් මේ වගේ කොටි පහක් කියලා එනවා එක් කොටියක් දැම්මොත් 256 100cc දක්වා අඩු වෙනවා ආයෙ කොටියක් දැම්මොත් 100cc 64 දක්වා අඩු වෙන කොටි දෙකයි තව එකක් දැම්මොත් 64 32 දක්වා අඩු වෙන කොටි තුනයි තව එකක් දැම්මොත් 32 16 දක්වා අඩු වෙන කොටි හතරයි තව එකක් දැම්මොත් 16 8 දක්වා අඩු වෙනවා අපිට අවශ්‍ය තීව්‍රතාව ගණන් කොටස හොයාගත්තනේ අටවරක් 14යි කියලා. එන කොටි කියද්ද කොටි පහක් දාලා අපිට පුළුවන් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. මෙතනින් නම් මෙතෙන්ටම අඩු කරන්න පුළුවන්. ඒ නිසා මේ කොටියේ ඝනකම වෙන්නුනේ මේ වගේ කලින් හොයාගත්තා වගේ කියද්ද 1.339 ඒවා පහක් කියලා එන්නේ. එහෙනම් අවශ්‍ය ඝනකම ගන්න 1.339 වැඩි කිරීම පහ සමානයි 6.7 10^2 cm.